Vardens Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ එළවලු මස් මාළු පොල් කිරි මේ කිසි දෙයක් නැති දවසකට ගොඩක් රසට ඒ වගේම පෝෂ්‍යදායීව හදා ගන්න පුළුවන් කරියක් හදන්නට කියලා දෙන්න. ඉතින් මම මේ කරියක හදාගන්නේ පරිප්පු ගොඩක් අඩු ප්‍රමාණයක් පාවිච්චි කරලා 5 දිනකට වගේ කන්න ප්‍රමාණවත් වෙන්න. ඉතින් අපි බලමු පොල් කිරි නැතුව ගොඩක් රසට පරිප්පු අඩු ප්‍රමාණයක් පාවිච්චි කරලා මේ රසවත් කරිය හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ අලුත් වැදගත් වටිනා වීඩියෝ නිතරම නරඹන්න ඕන නම් මගේ වර්ණස් කිචන් YouTube channel එකට subscribe වෙන්න. ඒ වගේම ඊළඟින්ම තියෙන පුංචි bell icon එක ඒකත් click කරන්න. මම දැන් පරිප්පු ග්‍රෑම් 150ක් අරගෙන තිනා හොඳින් සෝදලා මේක විනාඩි 5ක් පෙඟෙන්න තිබ්බා. ඊළඟට වතුර පෙරලා මම දැන් මේක මේ දෙල් ලොකු පොට් එකකට දා ගන්නවා. ඊළඟට මම මේකට මිරිස් කුරු 30 භාගයක් දා ගන්නවා. ඒ වගේම කහ කුරු 30 කාලක් දා ගන්නවා. ඒ වගේම රසය අනුව ලුණු එකතු කර ගන්න. දැන් මම මේකට වතුර කෝප දෙකමාරක් ඒ කියන්නේ මිලිලීටර් 625ක් වගේ ප්‍රමාණයක් දාලා ඔඩින් වහලා හොඳින් තැම්බෙන්න ඉඩ හරිනවා. ලිපේකින්දර මධ්‍යම මට්ටමේ තියාගන්න. මම මේ පරිප්පුරික පෙගෙන්නක් දාලා ගත නිසා විනාඩි 5ක් වගේ යද්දි පරිප්පුරික හොඳින් තැඹිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති එක. පරිප්පුරික තඹ ගද්දී හොඳින් පොඩි වෙන මට්ටම තඹ ගන්න ඕනේ. ඊළඟට මම කන්නේ පරිප්පු වලින් පොඩි කොටසක් මේ විදිහට හැන්දෙන් හොඳින් පොඩි කර ගන්නවා. ඒකට මේ පරිප්පු හොදියකට හොඳ රසයක් එනවා. ඒ වගේම හොඳ ඔකු බවක් එනවා. ඊළඟට මම තවත් බජයක් ලිපෙන් තේලා පොතල් මේසෙන්දී එකක් වගේ දා ගන්නවා ඒකට. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට අබ තේ හැඳි කාලක් සූදුරු තේ හැඳි කාලක් එකතු කර ගන්නවා. අබ ටික හොඳින් තෙලේ පිපුරාට පස්සේ මම මේකට හිඟිලි කපාගෙන සුදුරුණු බික් 4ක් දානවා. ඒත් එක්කම හිඟිලි කපාගත ලොකු ලුණු කෙඩි භාගයක් සහ අමිරිස් කරල් 4ක් වගේ දානවා. දාලා හොඳින් බැදෙන්න ඉඩ හදනවා. මේ ටික යාන්ත්‍රයෙන් බැදීගෙන එද්දී හිඟිලි කපාගත වේල මිරිස් කරල් 3ක් රාම්පේ කරපිංචා ටිකක් දානවා. රම්පි කරපින්චාට වැඩිපුර තියනවා නම් වැඩිපුර එකතු කරන්න. ඔයාලට curry එක සැර ටිකක් අඩුවට ඕන නම් අමුමිටිස් ටිකක් අඩුවෙන් එකතු කරන්න. ඊළඟට මේ ඔක්කොම හොඳින් බැදෙන්න ඉඩ හරින්න. ඒ අතරතුර මම මේකට මිරිස් කුරු තේ හැඳි කාලක් වගේ සහ කහ කුරු තේ හැඳි 8න් එකක් වගේ ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. දෙම්බරාදු හොඳ සුවඳක් එන්න බැදුනට පස්සේ මම මේකට පරිප්පු ටික එකතු කරනවා. ඊළඟට මේ ඔක්කොම මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. දැන් මම මේක මේ විදිහට උඩින් වහලා තවත් විනාඩි 2-3ක් ඉදෙන්න ඉඩ හදනවා. එතකොට ටෙම්පරාදු එකේ රසය හොඳින් පරිප්පු එකට උරා ගන්නවා. ඒ අතරතුර මම මේ විදිහට කීප වතාවක් හැඳිගා ගන්නවා පරිප්පු එක. ඉතින් මේ වෙදී අපේ රසවත් පරිප්පු කරියක ලෑස්ති. ඉතින් මේ පරිප්පු එක පාන් කන්න, බත් කන්න, ඉඳියාප කන්න මේ ඕන දෙයකට ගැලපෙනවා. ඒ වගේම ගෙදර එළවලු වගේ ඉවර දවසක මේ වගේ අඩුවේ දම් පරිප්පු කරියක් හදාගෙන පවුලේ හැමෝටම කන්න පුළුවන්. සාමාන්‍ය මේ පරිප්පු කරියක 5 දිනකළු වගේ හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ කරියක එක්කලා කොළමැල්ලුමක්, ඒ වගේම කරවල බැදුමක්, හාල් මාංශ බැදලා ඒ වගේ දේකුත් හොඳට ගැලපෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් මේ අඩුවේ දම් පරිප්පු කාරිය එක try කරලා බලන ගමන් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.